ඒකයි බය නැතුව මං කාටුණත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කෝට්ටේ සහ කැලණිය පළාත් පාලන බල ප්‍රදේශවල එක් රැස්වුණු කැලිකසල මුතුරාජවිල කෙරවල පිටියට බැහැර කෙරුණා. නමුත් එහි ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙන් කෙරවල පිටියට කසල බැහැර කිරීම නතර කිරීමට රජය කටයුතු කළා. ඒ සමග පසුගිය දින කිහිපෙදීම කොළඹ කැලිකසල මහමග එක් රැස්වන ආකාරය දක්නට ලැබුණා. මෙවන් වටපිටාවක කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැලිකසල පුත්තලම අරුවක්කාළු කසල අංගණයට රැගෙන යාමට අදාළ අංශ පියවර ගත්තා. ඒ අනුව අද වන විට කසල ලොරි 14ක් අරුවක්කාළුවට රැගෙන යාමට කටයුතු කර ඇති බවයි පාර්ලිමේන්තුවේ රැස් වූ ආංශික අධීක්ෂණ කමිටු කාරක සභාවේදී අනාවරණ වුණේ. සාකච්ඡා කරා මෙය ඉදිරියට සාර්ථකව ඉදිරියට ගෙනිය ගන්න අපේ ආංශික කාරක සභාව මාස කිහිපයකට සැරයක් මෙහි ප්‍රගතිය බලන. මෙලෙස කසල රැගෙන යාමට කටයුතු කිරීමත් සමග කොළඹ බොහෝ තැන් පවිත්‍ර කරන ආකාරයද අද දක්නට ලැබුණා. මේ අතර කසල ගැටලුව මුල් කරගනිමින් කෝට්ටේ මහනගර සභාවට එරෙහි උද්ඝෝෂණයක්ද අද නුගේගොඩ නගර මැදෙහිදී ක්‍රියාත්මක වුණා. එය සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ත්‍රියෝද රථ රියදුරන්ගේ සංගමයයි. විරෝධතාව අතරතුර එම ස්ථානයට පැමිණි කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක මහතා සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. මේ අගනගරය අද මේ වෙනකොට විනාශයට පත් වෙලා තියෙනවා. මේකට වග කියන්න ඕනේ නගර සභාව සහ නාගරික මන්ත්‍රීවරු. මේ නුගේගොඩ නගරයට වග කිය යුතු මන්ත්‍රීවරයෙක් ඉන්නවා මේ වෙනකොට. ඔහුගේ නම තමයි විරාජ් මහත්මයා. මම තමයි විරාජ් මන්ත්‍රීතුමා. අද උදේත් ඇවිල්ලා අපේ කුණු ලොරි වලින් කුණු අරන් ගියා. මේක මේ දවස් ගානක් තිස්සේ මේ රටේ තියෙන ප්‍රශ්නය කුණු ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අතර කසල ගැටලුව පදනම් කරගනිමින් අදත් පාර්ශව කිහිපයක් විසින් මාධ්‍ය හමු කැඳවා තිබුණා. දේශපාලඥයෝ තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදීම මත තමන්ගේ බලපුළුවන්කාරකම මේ අවස්ථාවේ පෙන්වීම තුළ තමයි මේ කුණු ප්‍රශ්නය මෙතන මේ තරම් උග්‍ර වුණේ. දැන් මේ දවස් 3-4 අදින් බැරි කුණු කොහොමද මුන් දවස් දෙකෙන් ඇද්දේ? කසල බැහැර කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්න බැරි ආණ්ඩුවක් නම් අපේ රටේ තියෙන්නේ. මේ පාලකයන්ගෙන් මොකද්ද රටකට තියෙන ඵලය?